आई भगवान पुते आई भगवान सर आई भगवान सर आई भगवान सर आई भगवान මම කියතලි කිව්ව පුතේ අපි අර දීපු ටියුට් එක අද සාකච්ඡා කරනවා කියලා උත්තර ලියලා තියන්නේ ඔව් සර් ඕ ඒක දැන් ගොඩක් දවස් දීපු නිසා අපි සාකච්ඡා කරමු උත්තර ටික ඉක්මනට කියන්න ගොඩක් අපිට හම්බුනේ නැහැ නේ සර් කාටද හම්බුනේ නැහැ කිව්ව පුතේ මට හම්බුනේ ඔ මම බද්දේ ගමයට අපි ටියුට් මේ පාරේ ඇව්වේ නෑ පුතේ මම ඒක ඒකට WhatsApp කරා මටත් නෑ සර් ඔව් WhatsApp කරා පන්ති ගා මටත් නෑ සර් ඔව් සර් සර් පන්ති බීච් එකේ ගියා මට ඒක ફોટોગ્રાફી ඔව් මේ මම ඒගොල්ලන්ට WhatsApp කරා පුතේ අර පොඩ්ඩක් ඉතින් මේ මෙහෙමයි දැන් ඔයගොල්ලෝ පන්ති ගාස්තු ගෙවන්නත් ඕන නේද දැන් සමහර දැන් බද්දගම ළමයින්ට මම මට සල්ලි දාපු අයට මම එව්වා දැන් මාපලගම ළමයින්ට මම net එකේ තියලා දෙව්වා ගන්න සල්ලි දාන්න ඕන ඔව් මම මගේ account number එක ඒවා group එකට දැම්ම පුතේ ඔයගොල්ලන්ගේ හරිද සමහර ළමයි ගෙවල සමහර යාළුවෝ ගෙවල තිබුණා තව සමහර අය ගොඩාක් අය ගෙවල තිබුණේ නැහැ කයි දැන් ඒක ඈ මට මේ මේකට ඇඩ් කරගන්න අවස්තල කියන්නේ දැන් කියන්න ඔව් මට ඇවිල්ල තිබ්බේ නැහැ සර් බද්දේ ගම මම රමික දෙවුනුල මට ඇවිල්ල තිබ්බේ නැහැ සර් ඔයා පුතේ කොයි වෙලාවද පුතේ සල්ලි දුන්නේ සර් දැම්මේ නැහැ අර සර්ගේ account number ඒවා ආවේ නැහැ සර් අර පන්ති ගාස්තුවත් අඩු කරලා ඔයගොල්ලන්ට ඒකේ ටියුට් එක print කර ගන්න පුළුවන් විදිහට තමයි මම දැම්මේ මේ AB එකම නැති වෙන විදිහට කොහොම වුණත් අපි බලමු මේ මම මට එවපු අයට WhatsApp කරපු අයට මම ටියුට් එක WhatsApp කරලා සමහර අද උදේ තමයි මට WhatsApp කර ගන්න පුළුවන් උනේ ඊට කලින් එවපු අයට මම කලින් WhatsApp කරා නේද මියුරු මියුරු ඉන්නවනේ ඔව් සර්. ඔව්. ඔයා ටියුට් එක හදාගත්තද පුතේ? ඔව් සර් හදාගත්තා. 12:34 ආයේ මට. ඔව්. හා 12:34 ඒ වගේ. ඔයගොල්ලෝ දැනට මෙහෙම අපි කරගෙන යම් පුතේ දැනට ඔයගොල්ලෝ ප්‍රශ්නට කියලා උත්තර මේ 1 2 එහෙම කියලා ලියලා තියාගන්න පුළුවන් වෙලාවක සල්ලි දාන්න ගැටලුවක් නැහැ. මේ ඒ විදියට ලියලා නැත්නම් මට මේ ටියුට් එක දැන් ඊළඟ ටියුට් එකක් දෙන්න තියෙනවා මේක සාකච්ඡා කරේ නැතොත් අපිට තව ආයෙ කල් ගන්න බැරි නිසා හොඳ ඒක නිසා මේ මම මෙහෙම කරන්නම්කෝ දැන් නැත්තම් ඔය ඉන්න කට්ටියත් අපරාධනේ මම මේක ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම් ඔයගොල්ලෝ බලා ගන්න හා සර් ඔව් නැත්තම් ඉතින් අපරාධනේ හරිද මෙතන ඉන්න එක ඒතකොට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඒතකොට උත්තර ටික බලාගෙන පස්සේ ඔයගොල්ලන් මට පුළුවන් විදිහට ගෙවන්න මම එවන්නම් ටියුට් එක එහෙම වුණොත් හරිද හරි ඔන්න මම එන ෂෙයා කරන්න දැන් පේනව නේද ඔයගොල්ලන්ට? ඔව් සර් පේනවා. ඔව් සර් පේනවා. හරි. හරි. පේනස්. ඔව්. ධනිය උපදවන වස්තු අපි මොනවා කියලාද කියන්නේ?
මොනවා කියලාද කියන්නේ? ධ්වනි උපදවන වස්තු. ධ්වනි ප්‍රබව. ධ්වනි ප්‍රබව. නේද? ධ්වනි ප්‍රබව. ඔව් ධ්වනි ප්‍රබව. ඊළඟට දෙවනි එක ශබ්දය ඇතිවීමේදී දෙදරීමක් දැනෙන්නේ ඇයි? බයිසිකල් සීනුවක් නාදවන විට ඇඟිල්ල තැබීම. ඔව් අපේ අනිත් ඒවා අපිට බයිසිකල් සීනුවක් නාදවන විට ඇඟිල්ල තැබීම. ඔව් සබාන කඩදාසි විසි වෙන බයිසිකල් සීනුවක් නාදවන විට ඇඟිල්ල තැබීම. ඔව් ඒක තමයි පුතේ ගන්න වෙන්නේ. මොකද මේ අපිට එහෙම දෙදරීමක් අනිත් ඒවායි දැනෙන්නේ නැහැ. නේ අතර දැනෙන්න දෙදරීමක් අරක තමයි ගන්න වෙන්නේ. අනිත් දැමුත් හැමදාකදීම දෙදරීමක් සිද්ධ වෙනවා. හඬක් නිපද වෙන්නේ දෙදරීමක් සිද්ධ වෙනකොට තමයි. ඊළඟට තුන්වෙනි එක නලාවක ශබ්දයේ නිපද වෙන ආකාරයට ශබ්දයේ නිපද වෙයි භාණ්ඩයක් නම් කරන්නලු. මොකද්ද? සයතන භාණ්ඩයක්. ඔව් භාණ්ඩයක් නම් කරනවා භාණයක් කියලා දෙන්නේ පුතේ. ඔව්. සර්පිනාව. ඔව් සර්පිනාව තමයි මේ උත්තරේ. සර්පිනාව. ඔව් නලාවක වායු කඳන් කම්පණයෙන් තමයි පුතේ හඬ නිපද වෙන්නේ. හරිද? එතකොට excuse excuse me sir. ඔව්. මම දැන් සම්බන්ධ වුණේ ගොඩක් වැඩ කළාද? නෑ පුතේ අපි මේ ටියුට් එක සාකච්ඡා කරන්නේ. හා තාම දෙවැනි ප්‍රශ්නය විතරයි ගියේ. හරි එතකොට නලාවක හඬ නිපද වෙන්නේ වායු කඳන් කම්පණය වීමෙන්. එතකොට දැන් සර්පිනාවෙත් පුතේ වායු කඳන් කම්පණයෙන් තම්මැට්ටම පටල කම්පණයෙන් සෛලපෝණය තහඩු කම්පණේ වයලීනේ ගත්තොත් තන්තු කම්පණේ. එතකොට මේක ගැලපෙන්නේ සර්පිනාව නේද? ඊළඟට හතරවෙනි එක රිද්මයානුකූල නොවන ශබ්ද. ഘോഷා. ഘോഷා. ඔව් ഘോഷා. නේද? ඔව්. ഘോഷාව කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඔබතේ උඩුබිරුම මේවට හරි දාගන්නද? ඔව් හරි දාගන්න පුතේ හරි ඒවට. දරුයි මුණු পেපර් එකද? මේක පුතේ මම ඔයාලට දීපු পেපර් එක. ඊළඟට 6 වෙනි එක ශබ්දයේ කණපෙති ක්‍රීමට මොකද උදව් වෙන්නේ? කණපෙති. ඔව් කණපෙති. ඔව් කණපෙති තමයි උදව් වෙන්නේ. කණපෙති. හරි දාගන්න පුතේ හරි ඒවට. සර් ප්‍රශ්නයක් ඇතේරිය. ඔව් හරිද? සර් ප්‍රශ්නයක් ඇතේරිය. මොකද සිතාරය කියලා දිනවනේ. ඔව් සිතාරයේ ශබ්දයේ උපදින ආකාරයට හඬ ශබ්දයේ උපදවන භාණ්ඩය මොකද්ද? වයලීනේ. 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 වයලීනේ පුතේ. ඔව් වයලීනේ. ඊළඟට අවට පරිසරයේ ඇසෙන ස්වභාවික ශබ්දයකි. දියල්ලක ශබ්දය. දියල්ලක ශබ්දය. දියල්ලීට කලින්කට පස්සේ මම උත්තරේ කිව්වේ නැහැ. ශබ්දයේ කන වෙතට යොමු කිරීමට උදව් වෙන්නේ කම් පෙති. කම් පෙත්ත. කම් පෙත්ත. කම් පෙත්ත. ඔව්. ඊළඟට අවට පරිසරයේ ඇසෙන ස්වභාවික ශබ්ද දියල්ලක හඬ නැත්නම් දියල්ලක. දියල්ලක හඬ. ඔව්. ඊළඟට හඬ නිපද වෙන සෑම අවස්ථාවකදීම සිදු නොවන්නේ උපමෝ චලනයේ වි. එතන පුතේ උපමෝ චලනයකි නෑ ගලා යාමක් පුතේ. ගලා යාමක්. ඔව් ගලා යාමක්. කම්පණයක් වෙනනේ උපමෝ චලනයක් කියන්නේ පුතේ කම්පණය මෙහෙ එහාට මෙහාට වෙන එකක්. දෙපැත්තකට වෙන එකක්. දෙදරීමක් කියන්නේ කම්පණයක් ගලා යාම එහෙම එකක් නෙමෙයි. දැන් වතුර ටිකක් ගලාගෙන යනකොට සද්දේ නිතරම ඇහෙන්නේ නැහනේ නේද? ඒක නිසා හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඔබ බොම චලිතයක් නිරීක්ෂණය කරන යොදාගත හැකි වස්තුවකි. සර්පිනාව.
සර්පිනාව සර්පිනාවට වඩා බටනලාව බටනලාව එහා පැත්තට මෙහා පැත්තට ගමන් කරන හොඳට බලා ගන්න පුළුවන් එකක් රබාන සර්පිනාව ඕ රබාන සර්පිනාවත් හොඳයි පුතේ ඒකේ අර රබාන ඕ ඊට වඩා තියෙන්නේ එහාට මෙහාට වෙන එකක් නේ රබානාව ඔයා මේ වැඩි හොඳයි රබාන ඔය හැම එකම කම්පනයක් වෙනවා අපි රබාන ගම්මු ඊළඟට රිද්මේකට අනුව ගෑයෙන වැයෙන ශබ්ද සංගීත ගීතේ ඕ සංගීතය සංගීතය අරද සංගීතය පුතේ නලාවක ආකාරයට ශබ්දේ නිපද වෙන සංගීත භාණ්ඩයක් වන්නේ ඉහත කිසිවක් නොවේ දැන් ඒකේ නලාවෙ පුතේ මොකද්ද හඬ නිකුත් වෙන ක්‍රමේ वायु कलन कंपनी वीम वायु कलन कंपनी कंपनी वीम ओ एना මෙතනින් බලන්න පුතේ वायु कलन कंपनी වෙන එක গিটারය वायु कलन গিটারය නෑ वायु कलन कंपनी වෙන එක සර්පිනා 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 පුතේ वायु कलन कंपनी වෙන සර්පිනාවේ ඒ නිසා ඉහත කිසිවක් නොවේ නෙමෙයි අරද මොකද ගන්න වෙන්නේ සර්පිනා පුතේ උත්තරේට ගන්න වෙන්නේ අරද ගිටා නලාවක ආකාරයටනේ එතකොට සර්පිනාව ගන්න වෙන්නේ ඊළඟට සංගීතය හා ഘോഷා සඳහා උදාහරණ පිළිවෙලින් දැක්වෙන්නේ ගීතයක් ගායන රතවාහන වල ශබ්දය. ඔව් උත්තරේ තුන ගීත ගායනයේ රතවාහන වල ශබ්දය. ඔව් එහෙනම් ප්‍රශ්න 12ක් තියෙන පුතේ. ඒකෙන් අඩු ගානේ 12න් 10ක්වත් හරි අය හොඳයි. නේද? නෑ 12න් 11යි. 11යි හොඳයි. 11යි. නියුරු නේද? ඔව් සර්. හරි පුතේ අපි ඊළඟට තව පොඩි ප්‍රශ්න ටිකකට යමු. ඔබට පන්ති කාමරයේ පහත් දැක් වෙන උපකරණ නිර්මාණය කිරීමට උපදෙස් ලැබුණොයි මෙන්න මේවා පින්වීනාවක්, තකයක්, පෑන් බටන් අලාවක්, බැලුන් පටල බෙරයක්. පින්වීනාවට සමාන ශබ්දයේ උපදවන සංගීත භාණ්ඩයක් නම් කරන්නලු. මොකද්ද? ගිටාරය ඔව් ගිටාරය පුළුවන් පුතේ සිතාරය පුළුවන් වයලීනය පුළුවන් සිතාරය ඔව් ගිටාරය සිතාරය වයලීනය වීණාව නේ ඒවා පුළුවන් සිතාරය පුළුවන් නේ ඒ පුතේ සිතාරය පුළුවන් නේ ඔව් ගිටාරය පුළුවන් තකේ සිතාරය තකේ ඒ උතන තීනේ වෙන්නේ නේ පුතේ අහන්න වෙන එක හරිද ඊට පස්සේ එම සංගීත භාණ්ඩේ හඬ උපදවන්නේ කෙසේද කියලා අහන මොන කොහොමද හඬ උපදවන්නේ සත් කම්පණයේ ඕ තන්තු කම්පණයේ නැත්නම් ඕ සත් කම්පණයේ වීමෙන් හරිද ඊළඟට පෑන් බටන් අලාවේ වැඩිම ශබ්ද තීව්‍රතාවයක් ඇත්තේ කුමන බටේද කියලා අහනවා. අර ඔයගොල්ලන්ට මතකද? මෙන්න මෙහෙම ඕන මම මේක කුඩාම බටේ නවත්තනවා මේ මෙන්න මෙහෙම එකක් මේ වගේ නේද මතකද මෙහෙම එකක් තිබුණා පොතේ මේ වගේ ටිකක් හයි කරලා ඔව් සර් මතකයි සර් ඔව් සර් දැන් මෙන්න මේක තමයි පුතේ ඔය කියන්නේ එතකොට දැන් මේවට අපි පිබිනවනේ කොන කොනක ඉඳලා මෙහේ ඉඳලා පිබිනවනේ එතකොට වැඩි හඬක් එන්නේ මොන එකෙන්ද කියලා තමයි අහන්නේ උදාවට ඔය සාමාන්‍ය පුතේ වැඩිම හඬක් එන්නේ
උඩාමකින් තමයි වැඩිම හඬක් නැගෙන්නේ. තේරුණාද? එතකොට මතක තියාගන්නේ කුඩාමකින්. එතකොට අපිට උත්තරේ දෙන්න වෙන්නේ කුඩා බටේ. ඔව්. පෑන් බටනලාය වැඩිම තියුදාලා කො කුඩා බටේ. උමන බටේ දාන කුඩාම බටේ. එතකොට පෑන් බටනලාවේ සමාන ලෙස ශබ්දේ නිපදවන සංගීත භාණ්ඩ දෙකක්. දැන් එතකොට ඒක ඒ විදියටම තියෙන්න ඕනේ නෑ පුතේ. හරිද? ඒ විදියටම ඕනේ නෑ. මොකක් හරි වායු කම්පණය වෙලා හඬ නිපදවන්නම ඇති. බටනලාව සර්පිනාව. ඔව්. බටනලාව සර්පිනාව හොරණෑව කොම්බුව අගෙලිය ඔය ඕන එකක් නේද? निरीक्षण දැන් මේකට මොකද කරන්නේ? කඩදාසි ගුලි කිහිපයක් දානවා මෙහෙම. ආ ඔයාලට පේන්නේ නැද්ද ඉස්සම්? හරිද? කඩදාසි ගුලි කිහිපයක් මෙන්න මෙහෙම දාලා මේකට මෙහෙම තට්ටු කරනවා. මේ රබර් පටලයට. එතකොට මොකද වෙන්නේ? මේ උඩ ගිහිල්ලා ආයෙ රබර් පටලය මතට වැටෙනවා. නේද? එතකොට උඩ යන්නේ මොකද වෙන්නේ? මේවා මෙහෙම මෙහෙම කම්පණය වෙන නිසා. නේ ඔබ ඔබ චලිතයක් බැලුම් පටල බෙරය මතට බෙරේ මතට කඩදාසි ගුලි කිහිපයක් දමා එයට තට්ටු කළ විට ඒවා ඉහළ පහළ යෑමෙන් එහි ඇතිවන කම්පනය නිරීක්ෂණය කළ හැකිය. එහි ඇතිවන කම්පනය නිරීක්ෂණය කළ හැකිය.
හරි අපි බලමු ඊට පස්සේ ආ කරන්න ටිකක් තියෙන්නේ ඔතන බැලුවොත් ධනිය උපදවන වස්තු මොනවද කියන්නේ ධනි ප්‍රබව ධනි ප්‍රබව නේද ධනි ප්‍රබව ධනි ප්‍රබව ධනි ප්‍රබව ඊළඟ අවිධිමත් ශබ්ද ඒක රිද්මයානුකූල නොවන කියලා දාන්න ඕන පුතේ වන්ද රිද්මයානුකූල නෙමෙයි ඉතල පොඩ්ඩක් හදා ගන්න රිද්මයානුකූල නොවන මොනවද ගන්න පුළුවන් කම්පණය කම්පණය නෑ නෑ කම්පණය නෑ රිද්මයානුකූල නොවන ශබ්දයක් ඔතන හොයා ගන්න වාහන හඬ වාහන හඬ නේද වාහන හඬ ඔව් වාහන හඬ ගන්න පුළුවන් නේ වාහන හඬ ඔය බලමු එක හරියයි ඊළාට පතල කම්පණයෙන් කම්පණයෙන් ශබ්දයෙන් ඉපදවයි ඒ මොකද वाहन සර් දෙවනි එකට එන්න ඕනේ විධිමත් ශබ්ද නේද සංගීතයේ උත්තරේ එන්න ඕ ඒක මට මතක නැහැ හදලකොට බලමු තේ චූට්ටක් තියන්න බලන්න අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඉතුරු වෙන එකත් එක්ක ඊළඟට තාන්තු කම්පණයෙන් ශබ්දයෙන් ඉපදවයි තිතාරය තිතාරය ඕ ඒක තිතාරය තම්බ सितारे ने उत्तरे उत्तरे सितारे एक उत्तरे सितारे पुते ඊළඟට වාත කඳක් කම්පණය වෙන උපකරණයකි හොරණෑව 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 ගමු හොරණෑව ඊළඟට බයිසිකල් සීනුවක් ස්පර්ශ කිරීමෙන් දැනෙන්නේ දෙදරීම शब्द लोहपुष्टे लोहपुष्टे තාලම්පට එතකොට ලෝහවල දිගාණුව ශබ්දය වෙනස් වෙයි කම්පණය ඕ කම්පණය ඒකට කම්පණය ගමු එතකොට දිගාණුව කම්පණය වෙනස් වෙනවා එතකොට ශබ්දයක් වෙනස් වෙනවා අතන අර රිද්මි කිව්ව වගේ අපි හදාගම් පුතේ අරක ඒකේ අයන්න කපන්න පළවෙනි එක අයන්න කැපුවාම විධිමත් ශබ්ද तो රිද්මයානුකූල එතන තියෙනවා ඒක සංගීතය සංගීතය ඔව් එතන සංගීතය ගම්මු කෘතිමව ඇතිවන ශබ්දයකී ඒකට වාහන හඬ ගම්මු කෘතිමව ඇතිවන ශබ්දයකී වාහන හඬ එහෙම ගම්මු හරි නේද පහත් දැක්වෙන සංගීත සංගීත උපකරණ පහත් දැක්වෙන ආකාරයට වර්ග කරන්න කියලා කියනවා දිදුල කවුද දිදුල
බලාගෙන ඉන්න වායු කඳන් කම්පණය වල සංගීත පාන ටිකක් නම් කරන්න පුතේ උතරයි පොරණෑව සර්පිනාව බටනලාව කොම්බුව ට්‍රම්පට් ඔයාලා කොනක ඉඳලා ගියොත් පුතේ හොරණෑව බටනලාව සර්පිනාව ඊළඟට මෙලෝඩිකාවක් යන්න පුළුවන් පුතේ වායු කඳන් කම්පණය වෙන ඒවට ඊළඟ ට්‍රම්පට් එක පුළුවන් සැක්සෆෝනය පුළුවන් කොම්බුව පුළුවන් ඔන් ඔය ඔක්කොම එනවා මොනවද එන්නේ බටන හොරණ හොරණෑව බටනලාව සර්පිනාව සර්පිනාව මෙලෝඩිකාව ට්‍රම්පට් සැක්සෆෝනය කොම්බුව ඒ ටික ලියා ලියලා නැත්තම් ලියා ගන්න හරි පාටල කම්පණයේ වල සංගීත භාණ්ඩ තම්මැට්ටම උඩැක්කිය ගැටබෙරය තම්මැට්ටම උඩැක්කිය ගැටබෙරය දවුල දවුල තබ්ලාව दाउल तबलाव उधर उधर अरे याने मेरे विषय के अपराध ये लंगटे अच्छा वाले इतने रोटी का बुते तांतु कंपनी पालावेनी एक वायलिन है सितारे या गिटारे ओ सितारे या गिटारे अच्छा रहती ඔව් අපි පුතේ ඒ මොනවද ලබන සතියේ ඉතුරු ටික කතා කරමු ගොඩක් අය ළඟ ටියුට් එකක් නැහනේ මේකේ ටිකක් තියෙන්නේ ඒ මොනවද මේ ටිකට උත්තර ලියලා තියාගන්න බොහොම ඔන්න ඔය ටියුට් එක ඔය චුම්බක පාඩමට අදාළව හරිද නම් මම මේක මේ සතියේ කතා කරන්නේ නැහැ අර ලබන සතියේ අනිවාර්යයෙන්ම කතා කරනවා අපි එතකොට ඉතුරු ටික කරමු අයියෝ හොඳ उत्तर लिया दिया अरे अभी पाठपट या पुते अभी कहते ආලෝක සංවේද ප්‍රතිරෝධක කියන තැන මාතෘකාවට ලැබුවේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන එකේ නේ ඔව් සර් මම ඕලන්ට අර මට මතකයි වීඩියෝ එකක් පෙන්නුවා නේද අර දැන් ඔව් සර් පෙන්නුවා ඔව් එතකොට එතෙන්දි වෙන්නේ පුතේ ආලෝකය තියෙනකොට මේකේ ප්‍රතිරෝධය අඩුයි ඒ කියන්නේ ධාරාව ගලන්න බාධාවක් නැහැ නේ අපි ප්‍රතිරෝධය කියලා කිව්වේ ධාරාවක් ගැලීමට ඇතිවන බාධාවනේ නේද එතකොට මේකේ ආලෝකය මේකට වැටුනහම කියන්නේ වැඩි ධාරාවක් ගලාගෙන යනවා ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩුයි හරිද නමුත් අඳුර වෙනකොට මොකද්ද වෙන්නේ මේකේ ඇතිවන ප්‍රතිරෝධය වැඩි නිසා ගලන ධාරාව අඩු වෙනවා පැහැදිලිද? එතකොට පුතේ ඔන්න ඕක තමයි අපිට සිද්ධ වෙන්නේ දැන් ඔය කියන ප්‍රතිරෝධකවල හරිද? ඒ නිසා අපි මේවා මං කිව්වා විවිධ පරිපථවල යොදා ගන්නවා මොකද්ද? මේවා අර සෙන්සර් විදියට ආලෝකයත් එක්ක සමහර වෙලාවට බල්බ් පත්තු වෙන්න නිවෙන්න ඒ විදියට යොදා ගන්නවා හරිද? හරිද එතකොට
ඒක මතක තියා ගන්න. එතකොට දැන් අපි ඕක ගැනත් ලියාගෙන පුතේ මේ මෙන්න මෙහෙම දෙයක් කතා කරමු. ඒක මම මොන වෙනම් කිසි දෙයක් ලිව්වේ නැහැ නේද? ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා විතරයි නේද ලිව්වේ? ඔව් සර්. ඔව් සර්. ඒකෙදි පුතේ අපි මෙහෙම ලියමු. ඔව් සර්. ඔව් ලියන්න. ඒ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා ලිව්වද පුතේ? වරහන් අතට ලියා ගන්න පුතේ LDR කියලා. ඒක විතරයි ලිව්වේ සර්. ඔව් මේකත් ලියා ගන්නකෝ. LDR කියලා. ඔව් මේ LDR කියන්නේ පුතේ ඉංග්‍රීසියෙන් කිව්වොත් light depending resistance කියන එක. light කියන්නේ ආලෝකය depending කියන්නේ පඳා පවතිනවා කියන එක. R කියන්නේ resistance කියන එක. ප්‍රතිරෝධය ප්‍රතිරෝධකය. හරිද? එතකොට ඒක ඒ විදිහට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සර් මම දැන් ආ මොනවද කිව්වේ? මේක පුතේ අපි තාම මේ අර පස්සට එක් කරලා මේක මේ මාතෘකාව පටන් ගත්ත විතරයි ආලෝක සංවේදී ප්‍රතිරෝධක. හරිද? එතකොට හරි අපි මේක ගැන කතා කරමු පුතේ. දැන් මේකෙදි මේක මතට මං කිව්ව මෙන්න මේ වගේ එකක් කියලා ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. මෙන්න මේ වගේ එකක් මෙහෙම තියෙන එකක්. මේකට දැන් මේක පරිපථයකට හරි කරලා තිබුණොත් මේකට ආලෝකය හොඳින් වැටෙන දිනකොට මොකද වෙන්නේ? මේක හරහා ඇතිවන ප්‍රතිරෝධය ගොඩක් අඩු වෙනවා. හැබැයි මේක අතින් වැහුවොත් හරි අඳුරු කරත් හරි මොකද වෙන්නේ? මේකෙන් ලොකු ප්‍රතිරෝධයක් ඇති කරනවා. එතකොට මේක හරහා ගාලා යන ධාරාව ඉතාමත් අඩු වෙනවා. තේරුණාද? ඒක තමයි සිද්ධ වෙන්නේ. අපි මේකේ මෙන්න මෙහෙම පොඩි පරිපථයක් අඳගමු. පරිසම අතුගා වයින් කියන ආලෝක සංවේදී ප්‍රතිරෝධක. වරහවත් ලියා ගන්න. ඔකෝලා දඳ ගන්න පුතේ මේක මෙහෙම. ප්‍රතිරෝධක නැත්නම් ප්‍රතිරෝධක ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝකයේ ඇතිවිට බල්බය දීප්තියෙන් පල්ලෙහාටක පේනවා නේද? ආලෝකයේ ඇතිවිට බල්බයි බල්බයි කරා බල්බයි බල්බය. හරි බල්බය දීප්තියෙන් වැඩි අතර බල්බය දීප්තියෙන් වැඩි අතර අඳුරවන විට බල්බයේ දීප්තිය අඩු වෙයි.
ආලෝක සංවේදී ප්‍රතිරෝධක තපොඩි වෙලාගෙන කට්ටේ පුතේ